පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ කුලියාපිටියේ පොලිස් බල ප්‍රදේශයේ අද මධ්‍යම රාත්‍රී 12 සිට හුදෙකලා කිරීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුමුක්කැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවල්කාල ග්‍රාම නිලධාරී බසම ප්‍රදේශයෙන් කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 163 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එය 22.4% ප්‍රතිශතයක් වන අතර එම ප්‍රදේශයේ ජීවත් වන සෑම පුද්ගලින් 5 දෙනෙකුගෙන්ම එක් පුද්ගලයෙකු කොවිඩ් රෝගියෙකු වීමේ සම්භාවිතාවයක් පවතින බවයි තිත්තවල්කාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නානද රණසිංහ මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. එසේම පවතින අවදානම් සහගත තත්ත්වයේ හමුවේ තිත්තවල්කාල ග්‍රාම නිලධාරී වසම ඊයේ රාත්‍රියේ සිට හුදකලා කෙරුණා. මේ අතර එම ප්‍රදේශයට අයත් නිරාවිය වසමේ ගම් තුනක් වන පලුකම වත්ත, ගල්කමු ගම, හංගමුව වත්ත යන ප්‍රදේශද හුදකලා කිරීමට යෝජනා කර ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලන්නේ කලබල වෙන්නත් එපා, තමන්ගේ ජන ජීවිතය අවුල් කරගන්නත් එපා, සාමාන්‍ය ජන ජීවිතය අරන් යන්න එකම දේ තමන්ගේ මාස්ක් එක පළඳ ගන්න, තමන්ගේ අවශ්‍ය කටයුතු ටික නිරෝධායන නීති මාර්ගවල අනුව කරන්න. දිවුලපිටිය අස්වැන්නවත්ත ප්‍රදේශයේ පසුගිය 15 වනදා පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ පුත්කලින් 28 දෙනෙකු මේ වන විට කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ අදාළ අවුරුදු උත්සවයට සහභාගී වූ පවුල් 26කට අයත් පුත්කලින් 97 දෙනෙකු නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවයි. එසේම අලුත් නුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා සහභාගී වූ දිවුලපිටිය මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි පුත්කලින් 44 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. අදාළ පුත්කලින් පසුගිය 17 වනදා විනෝද චාරිකාව සඳහා සහභාගී වී ඇති අතර කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇත්තේ ඊයේ දිනේදී. මේ වෙනකොට දේවලපිටියේ තුන්වෙනි කොරෝනා රැල්ල ආරම්භ වෙලා තියෙනවා. 20 සහ 21 කරන ලද PCR පරීක්ෂණවලදී රෝගීන් 82ක් හම්බ වෙලා තියෙනවා. යාපනයේ පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 11 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. මේ අතර එළමෙන 27 වනදා විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට නියමිතව තිබුණද රට තුළ පවතින තත්ත්වයේ හමුවේ එය තවදුරටත් සති දෙකකින් කල් දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය GL පීරිස් මහතා පවසනවා. අද උදෑසන අපිට උපදෙස් ලැබුණා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය නිසා නුවණට හුරුයි කියලා තව සති දෙකක් එක කල් දැක්වේ. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලවල සියලුම උපකුලපතිවරුන්ට දැනුම් දෙනවා අප්‍රේල් 27 වනදා නැමේ ඊට සති දෙකකට පස්සේ තත්ත්වය සලකලා බලලා රටේ සියලුම විශ්වවිද්‍යාල ව්‍යුත්පත්ති කරනවා කියලා. මේ අතර මේ වන විට ශ්‍රී ලංකාව පුරා කොවිඩ් වෛරස් ප්‍රභේද ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් නව පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ශෛලජය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. ඉතින් මේ වැදගත් දේ තමයි අපි වෙන සරලවට වඩා අප්‍රේල් මාසයේ මේ අවුරුදු වලින් පස්සේ දකින රෝගීන්ගේ රෝග ලක්ෂණ වැඩිවීමක් සහ හුඟක් තරුණ කට්ටිය රෝග තත්ත්වෙ උත්සන්න වෙලා සිවිය ඩිසීස් එකට ඇවිල්ලා මේ ICU වලට යන ස්වභාවයක් අපිට පේන්න තියෙනවා. PCR පරීක්ෂණ මගින් අපි සිදු කරනකොට කොළඹ ආසියෙන් දැකපු විශේෂ දෙයක් තමයි කොරෝනා සම්බන්ධයෙන් ඇති කරන PCR පරීක්ෂණේ හඳුනා ගන්න ප්‍රධානම ජීන් ටාගට් එකක් තමයි මේ S ප්‍රෝටීන් එක කියන්නේ. මේ S ප්‍රෝටීන් එක හඳුනා ගැනීමේ හැකියාවක් නැති වෙනවා. අපි කියන එකට S ජීන් ටාගට් ෆේලියර් කියලා. එවැනි තත්ත්වයක් අපි PCR පරීක්ෂණවල දකිනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ S ජීන් ටාගට් ෆේලියර් එක කොමක් නිසා ඇදිලා තියෙනවා කියලා. අපි දන්නේ නැහැ මේක වෙන ප්‍රභේදයක්ද, එහෙම නැත්නම් ලංකාව තුළ මේ චෙක් ප්‍රතිරිච්ඡ ප්‍රභේදයේ ජාන විකෘතියක් වෙලාද, එහෙම නැත්නම් අලුත් ප්‍රභේදයක් ඇවිල්ලාද කියලා කිසිම දැනට අවබෝධයක් නැහැ. මේ මාසයේ මුල් සතිය වෙනකොට අප්‍රේල් මාසයේ මේ පහුගිය සති දෙක ඇතුළත එකතු කරපු සාම්පල්වල ජාන විශ්ලේෂණ පරීක්ෂණ කරනවා. ප්‍රභේද හඳුනා ගැනීමට විශේෂ PCR පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන ගහරුවාද දිනේ ඉක්මන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් ගහරුවාද බාධාද වෙනකොට මේ ඉංගලන්ත ප්‍රභේදද එහෙම නැත්නම් වෙන ප්‍රභේද ලංකාවේ තියෙන කියලා. ඒ PCR පරීක්ෂණ අහුවෙන්නේ නැත්නම් අපි ඒ සමගම පටන් ගන්නවා ජාන විශ්ලේෂණ පරීක්ෂණ. කොළඹ ප්‍රදේශයේ බැංකුව ආශ්‍රිතව PCR සාම්පල පරීක්ෂණ සිදු කරේ අපගේ විද්‍යාගාරයේ. ඉතින් අපි ඒකේ දැක්ක දේ තමයි SDN ටාගට් ෆේලියර්. ඉතින් ඒ SDN ටාගට් ෆේලියර් එක සාමාන්‍යයෙන් සිදු වෙලා තියෙන්නේ එංගලන්ත ප්‍රභේද ආශ්‍රිත. ඉන්දියා ප්‍රභේදයේදී සාමාන්‍යයෙන් SDN ටාගට් ෆේලියර් එකක් සිදුවන්නේ නැහැ. ඒක නිසා බැංකුව ආශ්‍රිතව පැතිරිච්ච එක න්‍යායාත්මක විදිහට බැලුවොත් ඉන්දියානු ප්‍රභේදයේ වීමේ හැකියාවක් නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.